packages ගොඩාරියක් තියෙනවා. ඔයාලා මේකේ ප්‍රයිස් එක දන්නවද? මේ සෝස් එක මාරම සැරයි. පොඩි බඩගින්නට සුපර්. Hi guys, welcome back to my channel. I hope you're all doing well. කොහොමද හැමෝටම? හැමෝම හොඳින් ඉන්නව නේද? මං හිතනවා මගේ යාළුව හැමෝම සතුටින් පරිස්සමින් නැති කියලා. ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ තවත් ලස්සන වීඩියෝ එකක්. ඉතින් අත්‍තරම කියනවා මම මේ වීඩියෝ එක හොඟ අද මම ඉන්න ප්ලේස් එක චුට්ටක් වෙනස්. හුලන් සද්ද එතකොට එක එක සද්ද ඔයාලට ඇහෙන්න පුළුවන්. ඒවා අපි ගණන් ගන්න නැතුව අපේ වීඩියෝ එක දිගටම කරගෙන යමු. අද වීඩියෝ එක ගැන කතා කරොත් අද තියෙන්නේ අන්බොක්සින් වීඩියෝ එකක්. අන්බොක්සින් වීඩියෝ එකක් කිව්වට මම මේ අයිටම්ස් ඔක්කොම අන්බොක්ස් කරලා තියෙන්නේ. මොකද මේ හැම එකක්ම AliExpress එකෙන් ආව ලස්සනම ලස්සන cute me cute අයිටම්ස් ගොඩාරියක්. මම මේ දේවල් ටික අන්බොක්ස් කරේ මට ගිය දවස් ටිකේ මේ අයිටම්ස් ටික පොඩ්ඩක් ඕන වුණ හින්දා. අපි එකින් එක බලමු. ඉතින් ඊට කලින් ඔයාලට පේනව ඇති මගේ මූණේ මෙන්න මෙතන පැල්ලමක් තියෙනවා. ඇත්තටම මම දන්නේ නැහැ මේ පැල්ලම කොහොමද මෙතනට ආවේ කියලා. මම දැන් දවස් 5කට විතර කලින් ක්ලීන් අප් එකක් කරා. ඉතින් ඒකෙන් පස්සේද මන්දා මෙතන පිම්පල් එකකුත් ඇවිල්ලා තියෙනවා. එතකොට කළු වෙච්ච මාක්ස් එහෙම මූණේ තියෙනවා. මෙතන ඒක ලොකුවට තියෙනවා. ඒක යන්නේත් නැහැ. හැබැයි ඒක මේ මම අද ඔයාලට AliExpress එකේ මම ගත්ත අයිටම්ස් පෙන්නන ගමන් තව රසම රස කෑම එකක් enjoy කරන්න තමයි යන්නේ. ඒ මොකද්ද? මේ තමයි Pizza Hut එකේ අලුතෙන්ම එනාලා තියෙන melts. අපිට අද බලන්න පුළුවන් මේක කොහොමද කියලා. මම first time තමයි try කරන්නේ. මුඟ දවසක ඉඳන් හිතන් හිටියා මේක කාලා බලන්න ඕනි කියලා රසද කියලා. ඉතින් අද ඔන්න මට මේක කාලා බලන්න පුළුවන්. මේකේ flavors ගොඩක් තියෙනවා. flavors දෙක තුනක්ම තිබුණා. ඉතින් මං ගත්තේ meats කියන එක. මේකේ තියෙනවා spicy chicken, sri lankan chicken, veggie lovers ලට තියෙනවා. මේක paid promotions නෙමෙයි. මම ආසාවෙන් හිතේ මේක try කරන්න. ඉතින් අද ඔයාලත් එක්ක unboxing video එක කරන ගමන් අපි බලමු මේකේ රස. මම ඔබ එකෙන් තමයි මේක order කරේ. ඉතින් මේකේ තියෙනවා මෙන්න මේ විදිහේ රසම රස චීසි කොච්චි සෝස් එකක්. ඒක හරිම සැරයි. මම චුටක් කාලා බැලුව එක මෝරම සැරයි. ඉතින් අපි අපේ අයිටම්ස් ටික බලන ගමන් මේකේ රසත් බලමු. හරි. මුලින්ම මම අද ඔයාලට පෙන්වන්නේ ඉතින් අන්බොක්ස් කරන්න දෙයක් නැහැ. මට තියෙන්නේ ඔයාලට මේක පෙන්වන්න. ඒ වගේම කියන්න ඕනේ මේ හැම අයිටම් එකක්ම රුපියල් 300ට අඩුයි. මේ හැම එකකම ලින්ක්ස් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් එතනින් ගිහිල්ලා මේ අයිටම්ස් purchase කරන්න. ඇත්තටම packages ගොඩාරියක් තියෙනවා. හැබැයි මේ වීඩියෝ එකෙන් මේ ඔක්කොම පෙන්වන්න පුළුවන් වේද දන්නේ නැහැ. මම පුළුවන් තරම් ප්‍රමාණයක් මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්වනවා. එහෙනම් අපි පළවෙනි අයිටම් එක බලමු. මොකක්ද මේ අයිටම් එක? මේක මම ඔයාලට කලින් AliExpress unboxing video එකේ පෙන්නවා. hair balls අනේ ඒ වගේ දේවල් ඔයාට ලස්සනටම ඔයාගේ wall එකේ ඔයාට storage කරගන්න පුළුවන් අයිටම් එකක් ගැන. ඉතින් මේකත් එන්නේ ඒ වගේ අයිටම් එකක්. ඒකේ අපිට එවලා තියෙනවා මෙන්න මේ විදිහේ double tape එකක්. ඉතින් ඒ double tape එක මෙතනට set කරන මෙන්න මේ විදිහට අලවන්න තියෙනවා. ඉතින් මේකට පුළුවන් ඔයාගේ hair balls, hair bands, එතකොට ඔයාගේ necklace, ඒ වගේම ඔයාගේ ඕනම jewelry එකක් මෙන්න මේ විදිහට ඔයාට ලස්සනට storage කරගන්න. මේ වගේ item එකක් අපි හැමෝටම ගොඩක් useful වෙනවා. අපේ ඔය hair balls අනම්ම නම් අපිට පිළිවෙලට තියාගන්න. මොකද මම දන්නවා girls ලාගේ hair balls කියන එක නම් එක තැනක තියෙන්නේ නැහැ. ඒ වගේ මේවා නැති වෙනවා. මටත් ගොඩාරියක් වෙන දෙයක් තමයි. ඒ දේවල් නැති වෙනවා. මම ඔයාලට කලින් unboxing video එකේ පෙන්නුවා මෙන්න මේ වගේ hair ball hanger එකක්. ඉතින් ඒකේ දැන් හොඳටම පිරීලා තියෙන්නේ. ඉතින් ඒක මදි. මේක ඇති වෙයි. අනිවාර්යෙන් ඔයාලට පුළුවන් වුණොත් මෙතනින් photo එකක් දාන්නම්. මේක wall එකට මම එල්ලුවට පස්සේ. මේක දැන් අපි තියමු. ඊට කලින් අපි චුට්ටක් මේකේ රස බලලා ඉමු. හරිද? හරි. ඉතින් මේකට යාලා ටොමැටෝ සෝස් දීලා තිබුණේ නැහැ. හැබැයි අපේ ගෙදර තිබුණා මැක් එකේ ටොමැටෝ සෝස්. ඉතින් මම ඒකත් එක්ක පොඩ්ඩක් මික්ස් කරලා මේක කාලා බලනවා කොහොමද කියලා. අපි බලමු මේකේ රස.
ඇත්තටම මේක මාරම රසයි. ඇත්තටම මාරම රසයි. මේ චීසි කොච්චි සෝස් එක මාරම රසයි. ඇත්තටම. මේ මීට් එකේ තියෙනවා චිකන්, ඒ වගේම සොසේජ්, මෂ්රූම්. මෙන්න මේ හැම එකම ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම චීස් ගොඩාරියක් තියෙනවා. ඔයාලට පුළුවන් ට්‍රයි කරලා බලන්න. මෙල්ට්. මේක රුපියල් 850යි. ඉතින් මට ඩිලිවරි චාර්ජස් එක රුපියල් 1100ක් වගේ තමයි ගියේ. ඇත්තටම මේක ඒ ගානට පාඩු නෑ. 850කට පාඩු නෑ. මේක රසයි. මාරම රසයි. මේ සෝස් එක මාරම සැරයි. එක කොච්චි සෝස් එකක්, කොච්චි චීස් සෝස් එකක්. ඒ වුණාට එක මාරම රසයි. මාරම සැරයි. මාරම රසයි. දැන් අන්තිමට කියන්නේ, මේ ඇත්තටම කියනවා නම් මම කොච්චි රසට එච්චරම ආස නැහැ. හැබැයි මේකේ කොච්චි රස එනවා. කොච්චි රසට වඩා කොච්චි සැර තමයි එන්නේ. මට කඳුළුත් දෙනවා වගේ. තාම මම එකයි කාලා තියන්නේ. තව එකක් එහෙමම තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් ට්‍රයි කරලා බලන්න. පොඩි බඩගින්නට සුපර්. හරි. අපි දැන් අපේ වැඩේට යමු. මේක චුට්ටක් පැත්තකින් තියලා. ඇත්තටම අද මං එළියේ ඉන්නේ. දැන් වහින්න වගේ තමයි යන්නේ. මුළු අහසම කළු කරලා තියෙන්නේ. වහීද දන්නේ. වහින්න කලින් ඉක්මනටම අපි මේ ටික බලමු. මං ගන්න ඊළඟ අයිටම් එක. අයිටම් එක තමයි මෙන්න මේක. මේකටත් මට රුපියල් 200 ගාණක් හරි 100 ගාණක් හරි වගේ තමයි ගියේ. ලින්ක් එක දාන්න අනිවාර්යෙන්. ඔයාලා ගොඩක් අය දැකලා ඇති මේක අපේ ෆෝන් එක හිම චාර්ජ් එකට දැම්මම අපේ ෆෝන් එක අපිට තියන්න තැනක් නැහනේ. ඉතින් මෙන්න මේකේ අපිට අපේ ෆෝන් එක හරි ලේසියෙන්ම තියන්න පුළුවන්. ඊට පස්සේ ඒක අපේ ප්ලග් එක තියෙන තැනින්ම මෙන්න මෙතනින් මෙහෙම වෝල් එකට සෙට් කරන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට ඩබල් ටේප් එකක් එවලා තියෙනවා. ඉතින් ඒක මෙන්න මෙතනට සෙට් කරලා අපේ වෝල් එකට සෙට් කරගන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ. මම ඒකේ වයිට් කලයක තමයි ඕඩර් කරේ. හරි, අපි යමු එහෙනම් අපේ ඊළඟ අයිටම් එකට. මම දැන් ඉක්මනට පෙන්නන්නම්. මම මේ අන්තිමටම දාලා තියෙන බ්ලොග් එක තියෙනවනේ දිල් කියා කිත් එක්ක ඩේ අවුට් එකක් ගියේ. ඉතින් නැන්නේ ඒකෙදී මෙන්න මේ ක්ලිප් එක මම දාගෙන ගියා. ඉතින් මේක මාරම ලස්සනයි. මම එතනදීත් අක්කිට කියනවා මේක අලියකින් තමයි ගත්තේ කියලා. මාරම කියුට් ලුක් එකක් තියෙනවා මේක. අපි දැම්මම මේ විදිහට තමයි ඒක තියෙන්නේ. මේක මාරම සොෆ්ට්. දිල් කියා කිත් කිව්වා මේක හරිම ලස්සනයි කියලා. මේකත් උනේ රුපියල් 200 ගාණක් වගේ තමයි. කොහොම හරි 300ට අඩුයි. ඊළඟ අයිටම් එක තමයි මෙන්න මේක. අන්බොක්ස් කරලා තියෙන්නේ. මම ලස්සනයි මේ බැක් කවර් එක. මේක 13 Pro Max බැක් කවර් එකක්. ඉතින් මේක තව කලර්ස් තිබුණා, ලස්සන ලස්සන. පින්ක් තිබුණා, වයිට් තිබුණා, බ්ලැක් තිබුණා. මං ගාව පර්පල් කලර් බැක් කවර් එකක් තිබුණේ නැහැ. ඒ හින්දා තමයි මම මේක ඕඩර් කරේ. ඉතින් මේක මාරම කියුට්. ඒ කලර් එකත් මාරම කියුට්. මේ බැක් කවර් එක හොඳයි. කාලයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ මොකද්ද කියලා බලමු. මෙන්න මේක. මේ මොකද්ද? ඒකත් ලස්සනම ලස්සන බැක් කවර් එකක්. ඉතින් මං ගාව වයිට් කලර් බැක් කවර් එකක් තිබුණෙත් නැහැ. ඉතින් මට හිතුණා වයිට් කලර් එකක් ඕඩර් කරන්න ඕනේ කියලා. ඉතින් බැක් කවර්ස් දෙකක්ම තියෙනවා. මාරම කියුට් මේ බැක් කවර්ස්. ඉතින් මට මේ බැක් කවර්ස් වලට ගියේ රුපියල් 500ක්වත් ගියේ නැහැ. මම හිතන්නේ රුපියල් 490 ගාණක් වගේ තමයි මේ බැක් කවර් එකට ගියේ. මේකට රුපියල් 500ක් නැත්තම් ඒ වගේ ළඟ ගාණක් තමයි ගියේ. ඔයාලටත් මේ වගේ ගොඩක් අඩු ප්‍රයිසස් වලට බැක් කවර්ස් ගන්න ඕනේ නම් AliExpress එකෙන් ඕඩර් කරන්න පුළුවන්. මොකද ලස්සන වගේම ප්‍රයිස් එකත් මාරම රීසනබල් ප්‍රයිසස් වලට මේ වගේ ලස්සන බැක් කවර්ස් ඔයාලට හොයාගන්න පුළුවන්. අපි බලමු ඊළඟ අයිටම් එක මොකද්ද කියලා. මේ අයිටම්ස් ඔක්කොම ගත්තොත් මට මුලින්ම ආවේ මේ ඔක්කොගෙම මට මුලින්ම ඩිලිවර් වුණේ මෙන්න මේ අයිටම් එක. ඉතින් මේකෙන් තමයි මම එකතු කරන්න පටන් ගත්තේ අයිටම්ස් ටික ඔයාලට පෙන්වන්න. හරි, බලමු මේ මොකද්ද කියලා. දැක්කා නේද? ඒකනම් මාරම වටිනවා. ඔයාලා මේකේ ප්‍රයිස් එක දන්නවද? මේක රුපියල් 394යි. මට මතක විදිහට රුපියල් 300 ගාණක්.
ඉතින් රුපියල් 300 ගානකට ඇත්තටම කියනවා නම් මේක මාරම වටිනවා. මාරම cute එකේ color එක අපි බලමු. දැන් ඔයාලා කියයි මං හැම එකටම බොරුවට cute කියනවා කියලා. බොරුවට නෙමෙයි අනේ ඇත්තටම cute. ඇත්තටම මේ ඔක්කොම මාරම cute. මේ දැක්කද ඒකේ color එක? wow. මේකේ තියෙනවා මෙන්න මේ විදිහේ අපේ eyebrows අපිට ලස්සනට හදාගන්න පුළුවන් brush එකක් තියෙනවා මෙන්න මේ විදිහට. ඒ වගේම අපිට shadows apply කරන්න පුළුවන් brush එකක් තියෙනවා. sizes 5කින් eye shadows වලට මෙන්න මේ විදිහේ brushes තියෙනවා. ඒ වගේම මං හිතන්නේ මේක lipstick වලටත් මෙන්න මේ විදිහේ brush එකක් තියෙනවා. කොහොම මෙතන brushes තියෙනවා 1 2 3 4 5 6 7 8 brushes 8ක් තියෙනවා. ඇත්තටම මේක හරිම ලස්සනයි. ඒ වගේම ගොඩක්ම අපිට ප්‍රයෝජනවත් වෙන දෙයක්. girls ලා ගොඩක් ආසයි නේද මේ වගේ items වලට. ඉතින් අනිවාර්යෙන් link එක දාන්නම්. ඔයාලට පුළුවන් එතනින් purchase කරලා ඔයාටත් මේක ගන්න. ටිකක් අගමු. ඒකට මෙන්න මේ විදිහේ ලස්සන පොඩි bag එකක් වගේක් හම්බෙලා තියෙනවා. අපි travel කරද්දී අපිට මේ ටික මෙන්න මේ විදිහට පරිස්සමට අරගෙන යන්න පුළුවන්. හරි. දැන් නම් වහිනවා. දැන් බින්දු එක එක වැටෙනවා. මට දැන් තේරෙනවා මේ ඔක්කොම තෙමෙයිද දන්නේ නැහැ මං පහලට යද්දී. කමන අපි වහින්න කලින් තව දෙකක් විතර පෙන්නමු. ඊළඟ item එක තමයි මේක. ඉතින් ඔයාලා බලන මැති මේ මොකද්ද කියලා. මේක එයා ෆ්‍රෙෂ්නර් එකක් වගේ එකක්. හරිද? මේක පුළුවන් ඔයාගේ room එකේ, ඔයාගේ bed එක ළඟින්, ඔයාගේ wardrobe එකේ නැත්නම් ඔයාගේ study table එකේ මෙන්න මේ වගේ තැන් වල. මේකේ තියෙනවා මෙන්න මේ විදිහේ. ඉන්න මම පෙන්නන්නම්. මෙන්න මේ තියෙන්නේ මේකට එන සුවඳම සුවඳ. එක මාරම සුවඳයි. එක මාරම සුවඳයි. මෙන්න මේකේ ඇතුළට දාන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක ඔයාලට ඔයාගේ room එකේ ඔයාට සුවඳටම තියාගන්න ඕන place එකට ඔයාට පුළුවන් මේක අලවන්න. ආව්. හරි. මම මේක ගැලෙව්වා. මෙන්න මේකේ මෙන්න මෙතනට තමයි මෙන්න මේක දාන්න ඕනේ. මගේ අල්මාරිය ඇතුලෙන් මම මේක අලවනවා. මෙන්න මේක සෙට් කරන්න තියෙන්නේ. එක මාර සුවඳයි. ඊට පස්සේ මෙන්න මේක මේ විදිහට සෙට් කරලා මේක මෙහෙම වහන්න තියෙන්නේ. දැන් මේක ඔයාගේ wall එකේ හරි ඔයාට කැමති තැනකින් අලවන්න තියෙන්නේ. ඒකේ මෙන්න මේ විදිහට double tape එකක් තියෙනවා. මේක air freshener එකක් වගේ තමයි. මාරම සුවඳයි. හරි. ඔන්න ඒකත් මම ඔයාලට පෙන්නනවා. ඉතින් අද මම ඔයාලත් එක්ක ලස්සනම ලස්සන item 8ක් share කරගත්තා. ඉතුරු items ටික ඔයාලට ඊළඟ video එකෙන් ගේන්නම්. තව items 7ක්ම තියෙනවා ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති ගොඩාරියක් items මට මේ පාරේ එක දිගට ආවා. හරි. එහෙනම් මම අදට video එක end කරන්න තමයි හදන්නේ. ඉතින් මේ වෙනකන් මාත් එක්ක රැඳිලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි, ගොඩක් ආදරේ. ඒ වගේම තව දෙයක් ආදරෙන් මතක් කරන්න ඕනේ. ඔයා තාම මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහටත් මේ වගේ ලස්සන වැදගත් වෙන videos එක මම ඔයාලාට එනවා. ඒ වගේම ගොඩක් අයගේ request එකක් තියෙනවා study vlogs ගේන්න, ඒ වගේම food challenge, ඒ වගේම love attraction මේ විදිහේ videos මම ඔයාලත් එක්ක ඉක්මනින්ම share කරගන්නම්. මොකද මේ දවස්වල චුට්ටක් බිසි වෙලා ඉන්නේ. ඉතින් මම හිතුවා සැප්තැම්බර් මාසේ මම ඔයාලට එක දිගට videos ගේනවා කියලා. ඉතින් මම try කරනවා ඒක උපරිමයෙන්ම කරන්න. හරි. එහෙනම් මම අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. Thanks for watching. See you next time. Bye.